මේ හැම දෙනාම සතුටින් සොම්නසින් ඉන්න වෙලාවේ අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අමර දෙවියන් සමග වේදිකාවට එකතු වන්නට ගරු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය මහත්මයාට ඒ වගේම යුද හමුදාපතිතුමන් ලොතන් ජෙනරාල් දයාරත්නායක මැතිතුමන්ට අපි ආරාධනා කරනවා වේදිකාවට ඒ වගේම ප්‍රියංවද අමරදේව සහ විමලා අමරදේව මැතිණියටත් තාම ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට මේ වටිනාම මොහොතට එකතු වන්නට ඒ වගේම රණවිරු චරිත් කුලතිලක අද දවසේ වාසනාවන්තම වාග්යවන්තම ශිල්පියාට අපි ආරාධනා කරනවා වේදිකාවට එකතු වන්න ඔහුගේ රණහඬ සැබෑ හඬ ලෙස අද ජනගත කරන්නට විමලා අමරදේව මැතිණිය පණ්ඩිත් අමරදේවයන් මේ ගී එකතුව මේ මොහොතේදී ගරු ආරක්ෂක ලේකම්තුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් මේ වගේම යුද හමුදාපතිතුමන් ඇතුළු සම්භාවනීය පිරිසට පිළිගන්වනවා කෝප්‍රල් චරිත් කුලතිලක අති මගේ සිහිනයක් වගේ සැබෑ වෙච්ච දෙයක්සේ ඔබතුමාට මට මේක පිරිනමා ගන්න මං හරි කැමැත්තකින් හිටියේ නමුත් ඒ දෙයක්ද ඉෂ්ට වුණා ගුරු අමරදේව පියතුමන් විමලා අමරදේව මැතිතුමනුත් මට මේ දේ ඉෂ්ට කරගන්න ලොකු කැපකිරීමක් කරා මේ වචන මම හිතන්නේ කොප්‍රල් චරිත් කුලතිලකගේ ජීවිතයේ වටිනාම වචන ටික සහ ඔහු බලාපොරොත්තුෙන් පසු වුණු මොහොත ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ආරාධනා කරනවා මේ ගෞරවනීය සභාව පවත්වන්නට. දවසක් රණවිරු රියල් ස්ටාර් ඒ ගීත ගයලා අවසානයේදී ඔහු කිව්වා මම පාරේ ඉස්සර යනකොට මට ඇහෙන්නේ අන්න ආබාධිතෙක් යනවා කියලා. නමුත් දැන් මට ඇහෙන්නේ අන්න රණවිරු රියල් ස්ටාර්ල චරිත් යනවා කියලා. මට එතකොට බොහොම සන්තෝෂයක් ඇති වුණා. මේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහනින් අපි බලාපොරොත්තු වුණෙත් මෙයාගේ හමුදාවේ හැකියාව තිබෙන ඒ අයට අවස්ථාවක් ලබා දීලා මෙමෙනි තත්ත්වයකට එයාව ගෙනෙන්නටයි. 1974 පණ්ඩිත් අමරදේව සහ මහගමසේකර යන් මම සිංහ රෙජිමේන්තුවේ ලුතිනන්වරයෙක් ඉන්න අවස්ථාවේ ජන ඒවලට අපේ ඒක යන දුන්නු කර්නල් ප්‍රසන්න දහනායක මට කිව්වා අපිට මේ සිංහ රෙජිමේන්තුවට සිංහල මාචින් ටියුන් එකක් හදන්නට කියලා. ඉතින් අපි ගිහිල්ලා මේ පණ්ඩිත අමරදේව හම්බ වෙලා මහගමසේකරත් හම්බ වෙලා ඔවුන් ඒ ගීතයත් ඒ ගමන් කරන තාලයත් නිපදුවා. මං හිතන්නේ තවමත් සිංහ රෙජිමේන්තුව ගමන් කරන්නේ ඒ කාලයටයි. ඔබ නිදහස් දිනේදී අර මේ පෙළපාලියක් දකිනවනම් එහෙම නැත්නම් අපේ රණ විජයග්‍රාහි ඒ පෙළපාලියේදී පෙළපාලියක් බලාගෙන ඉන්නකොට සිංහ රෙජිමේන්තුව ගමන් කරන අවස්ථාවේදී ඉදිරියෙන් ඒ ඔවුන් පාවිච්චි කරන්නේ තවමත් ඒ අමරදේවයන් හදපු සංගීත මේ ඒ තාලයට අනුවයි. ඒ වගේම මට මතක් කරන්නට ඕන මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල ගැන. අපි බොහෝ වෙලාවට ඇත්තටම මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා බොහෝ අය දන්නේ නැහැ. ඉතින්
මේ හැම එකකම යම්කිසි ආරම්භයක් තිබෙනවා. අතවශයෙන්ම මේ අතිගරු ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ මම හිතන හමුදාවේ ඉන්න අය බොහොම දන්නව ඇති වෙනදට වඩා තාමත්ම විශාල වැඩ කොටසක් මේ විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන් වෙනුවෙනුත් රණවිරුවන් වෙනුවෙනුත් අපි කරලා තියෙනවා. ඒ කරන්නට මං හිතන්නේ හේතු සාධක වෙලා තිබෙන්නේ ජනාධිපතිතුමා ගමකින් ආපු පුද්ගලෙක්, මිනිසුන් සමග ජීවත් වෙච්ච පුද්ගලෙක්. ඒ ඔහුගේ තිබෙන මේ සෑම එකක්ම සෑම එකකම ආරම්භය මම හොඳටම දන්නවා. මොකද මම ඒ වඩාත්ම කිට්ටුවෙන් හිටින් නිසා සමහරලාට හමුදාපතිවරු පවා නොදන්නවා ඇති. බොහෝ දේවල් ආරම්භ වෙන්නේ එතනයි. නිවාස ව්‍යාපෘතියක් විශාල ව්‍යාපෘතියක් පටන් ගත් අපු වෙනුවෙන් අපි කියලා මේ වෙනකොට සෑම පලාතකම අපි නිවෙස් හදලා දෙනවා. ඒක පවා පටන් ගත්තේ ජනාධිපතිතුමා කළ අදහසකින් ආරම්භය පටන් ගන්නෙ. අද චරිත් පැමිණි තිබෙන ස්ථානය ගැන මට ඉතාමත්ම සන්තෝසයි. ඒකට හේතු විශේෂම හේතුව අපි ආරම්භ කරපු ඒ රණවිරු රියල් ස්ටාර් තුලින් ඇතිවෙච්ච ආරම්භ වුණු ඔහුගේ ඒ සංගීත ආරම්භය අද අමරදේවයන් පණ්ඩිත අමරදේවයන් වැනි අයගේ පිහිට තුලින් මං හිතන්නේ ඒ වගේ අවස්ථාවක් ඒ රණවිරු රියල් ස්ටාර් අනිත් විරුවන්ට උදා වෙයිද කියලා මෙවැනි දෙයක් කිරීම ගැන ඔබට ප්‍රශංසා කරමින් අද දින මේ උත්සවයට පැමිණි ඔබ සැම දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ස්තුතියි. චරිත්ගේ ජීවිතයේ වටිනාම දවස් වලින් එකක් වන්නට ඇති අද දවස. ඔහුට හිතුණනම් 2008 සැප්තැම්බර් 18 වෙනිදා මොහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගන්න ගිහිල්ලා ඔහුට ඔහුගේ ජීවිතයේ අමහිරිම ඛේදනීය මොහොතට මුහුණ දුන්නයින් පස්සේ ජීවිතේ හැරදාලා ගමන් යන්න. හැබැයි ඔහුට ඊට පස්සේ වතාවන් කිහිපයකදී හිතෙන්නේ නැති ඇත්තටම ජීවිතය ජීවත් කරවන්න ඕන අභියෝග මැදින් කියලා. ඒ අභියෝගවලට සාර්ථකත්වයේ සිනාරලි එකතු කරපු ජීවිතේ දවස් චරිත ඊට පස්සේ වඩාත්ම හමුවන්නට ඇත්තේ අද දවස. ඒ දවස් අතරින් වටිනාකම් සහිතව ලියවෙන දවසක්.